2015 අවුරුද්දේ ක්‍රිකට් ලෝක ශූරතාවයේ දිනාගන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම. මේ විදිහට ලෝක ශූරයන් බවට පත් වෙන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකය වෙච්ච මයිකල් ක්ලාක්, ඒ වගේම කණ්ඩායමේ දක්ෂ තුන්වැනි ක්‍රීඩකයෙකුුණු ෂේන් වොට්සන්, ඒ වගේම දක්ෂ වේග පන්දයවනෙක වෙන මිචෙල් ජොන්සන් සහ බ්‍රැඩ් හැඩින් වගේ ක්‍රීඩකයෝ එකවරම ලෝක ශූරතාවයත් එක්ක ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් සමුගන්නවා. මේ සමුගැනීමත් එක්ක ඔස්ට්‍රේලියා කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ සංක්‍රාන්ති සමයකට. නිකම්ම නෙමෙයි, බරපතල පරාජය රැසක් එක්ක තමයි මේ සංක්‍රාන්ති සමය පසු කරන්න ඔස්ට්‍රේලියා කණ්ඩායමට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් කියන ක්‍රීඩකයන් දෙදෙනාට තරග තහනමක් පැනවෙනවා. මේ තරග තහනමින් පස්සේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මේ සංක්‍රාන්ති සමය මුහුණ දෙන පරාජය මොනතරම් ප්‍රබල වැටුමකට වැටෙනවද කියනවා නම්, ඔස්ට්‍රේලියා කණ්ඩායම 2018 අවුරුද්ද අවසන් කරන්නේ ලෝකේ පරාජිත මෙහෙම නැත්තම් ලෝකයේ තිබෙන දුර්වලම කණ්ඩායම බවට පත් වෙනවා. මේ විදිහට ඔස්ට්‍රේලියා කණ්ඩායම අසාර්ථක වීමත් එක්ක 2019 ලෝක කුසලානය ගැන අනාවැකි පල කරන ගොඩක් ක්‍රිකට් විචාරකයෝ සහ ප්‍රවීණයෝ සියලු අනාවැකි පල කරන්නේ 2015 අවුරුද්දේ ලෝක ශූරයන් බවට පත්වෙච්ච ඔස්ට්‍රේලියාවට කිසිම බරතැවීමක් නොතිය. හැබැයි තත්ත්වය මෙසේ තිබෙදී මේ තත්ත්වය යම් කණපිට පෙරලීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාව මේ දවස්වල ක්‍රිකට් පිටියේ පෙන්වන දක්ෂකම් එක්ක පසුගිය දිනවල පැවති ඉන්දියාව සමග පැවති තරගවලදී ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින තරගාවලියත් T20 තරගාවලියත් ඉන්දිය කණ්ඩායම ප්‍රබල ඉන්දිය කණ්ඩායම පරාජය පක්කල ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒ වගේම පාකිස්තානයේ දඩබිමක් විදිහට ඉතිහාසයේ සාක්ෂි දරන මැද පෙරදිග සජා ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟ දෙකම ඉතා දැවැන්ත ජයග්‍රහණ ලබන ඔස්ට්‍රේලියා කණ්ඩායමට පාකිස්තානය පරාජය කරමින් පාකිස්තානයට දරුණු පරාජයක් කර දෙමින් ජයග්‍රහණය ලබන්න ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් මේවත් එක්ක මේ තත්ත්වය ගොඩක් කනපිට පෙරලා තියෙන ආකාරයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. කොහොම වුණත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මේ පිබිදීමට මේ ලෝක කුසලාන තරගාවලිය පෙනෙන මානෙට ඇවිල්ලා මේ විදිහට ඔස්ට්‍රේලියා කණ්ඩායම පිබිදීමක් පෙන්නු කරන්නේ පසුගිය දිනවල අසාර්ථක වෙලා හිටපු ක්‍රීඩකයන් වන ආර් ෆ්‍රින්චි සහ උස්මාන් කවචක් කියන ක්‍රීඩකයන් නැවතත් ලකුණු අතරට එමින් ඔවුන් කණ්ඩායමට ලබා දෙන දැවැන්ත සහයත් එක්ක තමයි මේ පිබිදීම අපිට ක්‍රීඩා පිටියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම පැත්තෙන් දකින්න ලැබෙන්නේ. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මේ නව පිබිදීමත් එක්ක අත්වල බැඳ ගන්න ග්ලේන් මැක්සෙල්, ඒ වගේම ෂෝන් මාස් සහ පීටර් හැන්ස්කොප් වගේ ක්‍රීඩකයෝ ලකුණු අතරට පැමිණීමත් එක්ක අපිට පැහැදිලි වෙනවා ඔස්ට්‍රේලියා කණ්ඩායම 2019 ලෝක ශූරතා තරගාවලියට කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණය. ඒ වගේම මේ වෙන විට IPL තරගාවලියට සම්බන්ධ වෙමින් පුහුණුව ලබන ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් කියන ක්‍රීඩකයන් දෙදෙනා ඔස්ට්‍රේලියා කණ්ඩායමට එකතු වුණා. කියන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම නැවතත් ලෝක කුසලානයේ පෙන්නමානයට ඇවිල්ලා ලෝක කුසලානයට යන පාරට ප්‍රබල විදිහට අවතීර්ණ වුණා කියන එක. අතරම 2015 ලෝක කුසලාන තරගාවලියට පස්සේ ඔස්ට්‍රේලියා කණ්ඩායම තනින් තන වල්වැදෙමින් ගිය ක්‍රිකට් විලාශය වෙනස් කරගනිමින් ලෝක කුසලාන තරගාවලිය 2019 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී කෙමෙන් කෙමෙන් ලෝක කුසලාන මාවතට කණ්ඩායමක් විදිහට පිවිසෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් 2015 අවුරුද්දට පස්සේ 2015 ලෝක කුසලානයට පස්සේ වල්වැදෙන ක්‍රිකට් තව තවත් ලෝක කුසලාන මාවතෙන් ගොඩක් ඈතට යාම නම් ක්‍රිකට් ලෝලීන් විදිහට වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදිහට කනගාටු වෙන්න උනා කාරණයක්. ඒ නිසා අද ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන මාවතට ශක්තිමත් කණ්ඩායමක් විදිහට පිවිසෙන්න හැකියාව ලැබෙන්නට කියලා. ඉතින් මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දෙමව්පිය subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවතත් සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔයාට සුබ දවසක්.